පතාගත බුදුරජාණන් වහන්සේගේ පෙළහර පෑමේ ඥානයේ අග්‍ර පලේ තමයි යමක පාටිහාරය ඥානී කියන්නේ. බුදුරජාණන් වහන්සේට පමණක්ම කළහැකි මේ ප්‍රාතිහාරය ගණ්හබබ ෘක්ෂමූලයේ දියදා සිද්ධ කළා එවගේ බුද්ධගයා පින්බිමේ දෙවියන්ගේ සක සංකා දුරු කරන්න සිද්ධ කළා එවගේම කපිලවස්තු පුොරනුවර ඥාති සමාගමයේදී සිද්ධ කළා එවගේ ඒ ප්‍රතිහාරය තහාගතයන් වහන්සේ පිරිනිමන් වැඩියට පසෙ තවත් අවස්ථා දෙක සිද්ධ වෙනවා. ස්වර්ණ මාලී මහාසෑ රජාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවේත් ඒ වගේම. තුරපාරාම මහාසෑ සමඳගේ ධාතු නිධානෝත්සවේත්. මේ යමක මහා ප්‍රාතිහාරය හරි පුදුමයි හරි ආනිසංසදායක ප්‍රාතිහාරයක් මොකක්දාානිසංසය දකින දකින සියල්ලෝ මඟ පල ලබනවා එහෙම නැත්නම් අවම වශයෙන් සුගති හෝපදිනවා. එ යමකමහා ප්‍රාතිහාරය ඥානය සම්බුද්ධ බහුමිය අලංකාර කර වූ හොබයු පොබයෝ උතුම් ඥාන බලයක්. ඒ ඥාන බලයෙන් තතාගතයන් වහන්සේ කුමක් ද සිද්ධ කරන්නේ. ඉදද තතාගත, යමකපාටි හිරංකරෝති අසා ධාරණන්සාාවකයෙහි. ශ්‍රාවකයන්ට කොහොම අත්ම කරන්න බෑ බුදුරජාණන් වහසට පමණය පුළුවන්. උපරිම කායතුවන්ගේ කන්දෝ පරිවත්තති. එහිදී ජල්ලකන්ද ගිනිකන්ද පිට කරනවා අනන්ත සක්වලට පෙනෙනසි. අනන්ත සක්වලකිවේ පිංහ තියයිඉන්නවන යම්තාක් පෙනෙන්න දකින්න. ඒ අයට පෙනෙනසේ මේ දේ සිද්ධ කරන්නේ. දස දහසක් මේ දි සහස්්‍රී ලෝක ධාතුවේ තියෙනවන්නේ මහාමේරු පර්වතය ආන්නේ මහාමේරු පර්වතය කුළුඹ බවට පත් කරලා. තතාගතයන් වහන්සේ. ඉරදයෙන් මවනො විශාල සක්මනක් මෙ මවල ඒ සක්මනය සක්මන් කරනවා. සක්මන් කරමින් තබත් බුදුරජාණන් වහන්සේ නමක් මවාගන්නවා මවාගෙන දැ මැව්වට පස්සේ බලාගෙනන්න කාටවත් තෙරුම්ගන්න බෑ දෙවියකොටත් දක්මයකටවත්. සත්‍යවශයම තවරුන් ගන්න බෑ කවුද නිර්මිත බදුරජාණන් වහන්සේ කවුද සැබෑම බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රාතිහාරය දක්වාදේ නිර්මිත බුදුරුවමවාගෙන අහස්කුසේ රුවන් සක්මනය සක්මන් කරනකොට දිසහස්්‍රී ලෝක දාතුවෙ කෙරබලකට වඩිනවා ආ පව් අනිත් පැත්තට වඩිනවා එතකොට හැම දෙනාටම පේනවා. හැම දෙනාම් හිතන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මේසා ආශ්චරයමත්පා ප්‍රාතිහාරෙන් යුක්තයි නේද කියන මේ සිතුවිල්ල පමණයි. වෙන වෙන දේවල් ඔවුන්ට කල්පනා වෙන්නේ නෑ. අහස දෙස බලාගෙන ඉන්නකොට. නිර්මිත බුදුරජාණන් වහන්සේ ඇතැම්මිට ප්‍රශ්ණ විමසනවා අපේ භාග්‍යතුන් වහසේ පිළිතුර දෙනවා. අපේ භාග්‍යතුන් වහසේ ප්‍රශ්න විමසනවා නිර්මිත බුදුරජාණන් වහන්සේ පිළිතුර ලබාදෙන. මේම මිනිසුන් ටඇහෙනවා දෙවියන්ට ඇහෙනවා දෙවියෝ ධර්මේතනින් ඉගෙනගන්නවා ධරම මනසිකාරයකට වැටෙනවා. ඔන්න දැන් ධරම මනසිකාරයේ යදෙනවා ඇස් දෙකට ලෝකෙ ලස්සනම රූපේ පේනවා කන් දෙකට ලෝකෙ මීහිරම ශබ්දය ඇහෙනවා. ඒවගේම හාත්වස දිවමින් සුවඳකින් පැතිර යනවා. මුලු ගතත හමායින මද පමණින් සැනසිල්ලක් ලැබෙනකොට ශද්ද්වාරයට මිෂ්ඨ කාන්ත ප්‍රියමනප අරමුණු ලැබෙනකොට කාගෙ සිතද විරාගි නොවෙන්නේ. පින්හතුනි මේ අමකමහා ප්‍රාතිහාර එලෙසින් සිද්ධ කරන තුන්ලූ කාග්‍ර බුදුරජාණන් වහන්සේ. ඉන් අනතුරුව ඒශ්‍රී සරීරයෙන් ජලකන්ද ගිනිකද එකකට එකක් අමිස්්‍රව ඒකයන්නේේ මිශ්‍ර නොවී වීදුවාහරෙනවා. ශරීරයේ උඩුකයින් ගිනිකන්ද පිටවෙද්දි යටටකයින් ජලකන්ද පිට වෙනවා. ඒ ජලකන්ද ගිනිකන්ද අධිෂ්ටාන කරනලද සක්වා දහතුව කොච්චර ඇතද තිය නේ දක්වා පැතිරයනවා. කාටවත් හිංසාාවක්නය කුරාකු හොඹයකොටත්. ඒක මේ ලෝකෙත් දකින්න පුළුවන් ඉහල්ලම මංගල්ලය ඇස් දෙකින්. මම කියන්නේෙ මිනිසන්ට පමණක් නෙමේ දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා ඒක තමයි දකින්න පුළුවන්, ඉහල්ලම මංගල්ලේ. එතනිින් යා මංගල්ලයක් දකින්න ලැබෙ නෑ. ඉතු එලෙසින් ගිනිිකන්ද ජලකන්ද පිට කරමින්. එය එන්න 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 විසිතුරු භාාවයට පත්කරනවා. ටික බලාවක් යනකොට යටක යට ශරේයෙන් ගිනිකකාන්ද උඩ සරයෙන් ජලකන්ද මේ මාරුවි මාරාවට පෙනෙන්න්න සලස්වනවා. ඉන් අනතුරුව කකුලකින් ජලකන්ද නිත් කකුලෙන් ගිනිකාන්ද ඉන්න අනතුර එක දෑ නිි ද නි. අතින් ජලකද මේ විදියට ශරීරක් පසකින් ගිනිකද අනත් පසෙන් ජලකද. ඔය විදියට පවත්වමින් එක කනකින් ජලකද පිටවෙද අෙක් අනෙන් ගිනිකඳ පිට වෙනවා.නක දිහා දෙවියන් බ්‍රහ්මයන් සඇත ලෝකය මූ විවරකරගෙන සාධකාරණන්වුවින් බලන්ගෙන ඒය වගගේ ප්‍රාතිහාරයක් කවදාවත් දකින් හම්බේෙන නෑ බදුරජාණන්වාසය නැති ලෝකයක. ඒ විදදියට ප්‍රාතිහාරය දක්වමින් ඉදිරියට මේ ප්‍රාතිහාරය එන්න එන්න විසතුරු කරමින්. චරදුරට මේ දේ සිද්ද කනව ද කියනවන. එකට එකක් අමිශ්‍රව එක රෝම කූපයකින් ජලකන්ද අනිත්්‍රෝම කූපයෙන් ගිනිකඳ පිටත් කරනවා. පින්හතිනි මේවා අනන්ත සක්වල දක්වා පැතරයනවා එකම තැනකව. මිස්ශ්‍ර වෙන්නේ නෑ ගෑ වෙන්නේන. ඒක වෙෙන්වෙන් වශයෙන් පේනවා. මේවා දැන්නම් මේම කිව්වට ගෙනකොට මවාගෙනවක් බලන්න පුළුවන්මේද කියන්න බෑ. හිතිංවත් හිතා මවාගෙන බලන්න බැරි තරම් ඒ තරන් අසිරිමත්. මේ ප්‍රාතිහාරය දෙවිවරු දකිනකොට සාදුකේ කියා. දෙවිවරුන්ගේ සිත් විරාගී වෙනවා. බ්‍රක්්ම රාජවරුන්ගේ සිත් විරාගී වෙන එකක මොන තරම් පුදුමයි. මේ ප්‍රතිහාරය ඒ අතාගෙතයන්වා අපේ දක්වල ඉන්න අනතුරුව නැමුත්ත දහම් දේශනා කරනවා සෑහින වෙලාවක් මේ දේසිද වෙනවා. එතකොට දේවාති දේබූ කියල මිනිසු වන්දනා කරනවා. යම් බ්‍ර්මාති බ්‍රහ්මෝ කියලබන්දනා කරනවා. නොරසෙට් හෝ කියලබන්දනා කරවා. විවිධාකාරයෙන් බුදුගුණ කිය කියා කිය කියා වන්දනා කරනවා. මේ දකින තරුණ තරුණියෝ ඒ කාන්තයෙන් පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්ස මේ ප්‍රතිහාරය දකින්න රුණ තරුණන්ත. දෙන්න කිසිම දෙයක් රසවත්වෙන්නේ නෑ. හම පැවිදිවච්ච තරුණු තරුණියෝ දහස් ගනම් ලක්ෂ ගනම් මේ බුද්ධාසනයඉන්නම. පැවිදිවෙලා රහත්වෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ. නොමැතයවුගයේ ඒ ප්‍රාතිහාර සිද්ධඋනාානේ තුූපාරාම් මහා සෑ සැමඳළගේ සසා රුවන්වලිමා සෑ සමඳුළගේ. ඒ දෙෙස බලා කී ලක්ෂයක් නම් ගීගෙවලින් අයින් වෙලා පැවිදි වෙලා රහත් වනාද. එනිසා මේ ප්‍රාතිහාරය දක්කින ලැබෙන්න්නේ නම් වාසනාවන්තකෙනෙකට තයි. ඒ ප්‍රාතිහාරය මතු යම් දිනක ධාතු පරිනිර්වාණයේ දදි අනාගතය ඇතැම්මට දකින්න ලැබේවි පින් ඇති දෙබි මිනිසුන්ට පිහතුනි මේ ප්‍රාතිහාය සිද්ධ කරන බුදුරජාණන් වහන්සේ. මිනිසුන්ගේ ඉන්ද්‍රිය දෙස මනිසුන්ගේ අධිමුත්තීන්ද දෙස මනිසුන්ගේ අතියද සංසාර ගමන්දෙස සත්තුවයන්ගේ සියලු සත්වයන්ගගේ බලාවදාාරමින් දහම් දෙස දෙසා පෙළහර පාමින්. මිනිස් මනස විරාගික කරන්නට, මිනිස් මනස කෙලසුන්ගෙන් මුදවන්නට පුද්ගල සන්තානයේ දෙවි මිනිසුන්ගේ සිත් සතන් වල ඇති අඳුරු සෙවනල්ලි ප්‍රාණය කරවන්නට ඒ සම්බුදු බලය යොදාලනවා. ඒ සම්බුදු බලයන සමන්න්නාගත තතාගතයන් වහන්සේ. නේසිදු කරුන් ලබන විශ්මිත ප්‍රාතිහාාරය. ඒ බදුගෙනෙකුට හැර වෙනනම් කාට වස්සිද කරන්න බෑ. හරිම පුදුමයියේ ප්‍රාතිහාය බලය අසා ඒ ප්‍රාතිහාරි බලය දැකල එයින් සිත පැහැදිිච්ච කෝටි ප්‍රකෝටි ගණනක් සසර දුදගෙන නිවාගෙන අමා නිවන්පුර වැද සැනසුනා. ගහුමරිය කියලා මහාතෙරුන් වහන්සේ කෙනෙක්. ඒ ප්‍රාතිහාරය දැකල පැවිදි වෙලා රහත් වෙලා. ඒ ප්‍රාතිහාරය ගැන විසිතුරු කොට දේශනා කළා. සාමං්්‍යිකාණ රහතන් වහසේ, ගෝධික, සුභාහු වල්ලිය උත්තිය, අජ්්‍යුන වජ්ජික වස්සික උත්තරපාල කියන මේ රහතන් වහන්සේලා. පැවිදි වනේම මේ ප්‍රාතිහාරය බලලා. රහත් වුණේ ඒ ප්‍රාතිහාරය ඇසි අනුහස මෙනහි කරලා බුදුගුණ මෙෙහි කිරීමේ භාවනාව තුළින්. සාකේත නගරේ ඉපදිලා සැවැත්නූරට ආපු එක් තරා තරුණෙක් කෙටිය උත්තර කියලා. සාකේත නුවරදිනේ කාලකාරාමය දේශනාවෙන්නෙත් මේ තරුණය සැවැත්වරට පැමිණිල්ලා ඉන්න කාල තමයි අර තීර්ථකයන්ගේ මාන මදය දුරු කරන්න. ගණන් ඩබ්බ ෘක්ෂ මූලයේදී යමකමහා ප්‍රාතිහාරය සම්බුද්ධත්තුවයෙන් හත්වන වර්සයයේදී සිද්ධ කරනට ඒ දනේ. එලෙසින් සිද්ධ කරලනේ පියවර තුනකින්. කෞතිසා ද්‍යලෝකයටට ඒ භාග්‍යවතුනාසේ වැඩම කරේ යුගන්දර පර්වතය එක සිරිපාදයක් මහමේරු මස්තකේ දෙවන සිරිපාදය. ඉන්න අනතුරුව තෞතිසාාවේ. පියවර දෙකින් වැඩම කලාකිවූත් වඩාත්නිි වැරදි. ඒ ගණ්හබ ෘක්ෂමූලයේ සිද්ධ කරපු යමක මහා ප්‍රාතිහාරය දකින්නට වරම ලැබුණ අර උත්තර තරුණයාට. ඔහු ආවේ වෙළදාමේ කටයුත්තක නමුත් සියල්ලා අමත්තක කරලා පැවිදිවනා. පැවිදි වෙලා නැවත්. සාකේත නගරයට ගමන් කරලා. අපි මේ කතා කරන කාලකාරාම සූත්‍රය මේ උත්තර ස්වාමීින් වහන්සේ දා ඇහුවා. කාලකාරාම සූත්‍රය අහලා ඉන් අනතුරුව ඒඋතුමන් වහන්සේ. එතුම් අහත් පල විමුක්තියෙන් සැනසීම ලබාගත්තා. කන්දා මයා පරිච්චාතා, පරිින්්ඥාතා, තන්හාමී සමූහතා, භාවිතා මම බොජ්ජංගා පත්වූමී ආසවක්කයෝ කියල එවඋතුමාන් වහන්සේ නිවන්පුර වැද සැනසුනේ යමකමහා ප්‍රාතිහාරය ඇති අනුුවස දැකළ ිතපාදවාගෙන පින්ගතුනේ. අපිත් කවදා හෝ දවසකමී අමකමහා ප්‍රාතිහාරයේ සම්බුදුරජාණන් වන්ස නමක් සම්මුකේ දැක්කොත් ආය නම් සංසාරිදික් වෙන්නේ නෑක සත්‍යයක්මයි. ඉතින් එනිසා මෙව්වාහලස් සිිත පහදවාගෙන සිතේ චිත්ත ප්‍රසාධී ඇතිකරලා තියාගන්න. මොන්නම හේතුවකින් හෝ යන්න සිද්ධෝ නොත් සංසාරය හරි වියරුයි හරි නපුරු ඉමක් නෑ කොනක් නෑ. ඔය සංසාරගමනයේදී කවදා හෝ බුදුවරු පහලවේවි අන්නේ වගේ දවසක හෝ. Mtum <Nee> Prati hariari dein dekaghanna leбиvini.